ඊළඟට ඔන්න සිංහලග්නේ බලන්නකෝ හැටි. දැන් මේක මහා පුදුම දෙයක්. දැන් අපි මෙලොවට බිහි වෙනකොට මේ සෞරග්‍රහ මණ්ඩලය මේ කරන අපූර්ව නිර්මාණයේ හැටි බලන්න. ඒ වෙලාවට දැන් එක එක කාලෙට එක්කෙනෙකුට හොඳ වෙනවා, එක්කෙනෙකුට අසුබඵල දෙනවා. එකම පවුලේ නේද? එකම පවුලේ එක්කෙනෙකුට හරියනවා, එක්කෙනෙකුට හරියන්නේ නැහැ. එක්කෙනෙකුට ලිපි එනවා, එක්කෙනෙකුට වීසා එනවා, එක්කෙනෙකුට නැහැ. මේක මහා පුදුම දෙයක් කියලා හිතෙනවා ඇති. ඒ නැත්තම් කියන්නේ මොකද්ද? ආරයා කැපුවා, මෙයා කැපුවා, උනන් දුන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඔය ඔක්කොම කැපිලියන්නේ අපේ කුසල් අකුසල් අනු. ඉතින් ඒ හින්දා මෙන්න මේක බලන්න, මේ සිංහ ලග්නේ අයට මේ දෙවෙනි කොටුවට එන්නේ රවි, සූර්ය දිව්‍ය රාජයා. දෙකෙන් කියන්නේ ඇස්පෙනීම, දෙකෙන් කියන්නේ කතාව, තැම්පත් ධනය. කසාද බැන්දට පස්සේ මේ දීගේ කන හැටි දෙකෙන් කියන්නේ. ඉතින් මෙතෙන්ට කොහෙද මේ රජ කෙනෙක් ගැලපෙන්නේ? උෂ්ණාධික කෙනෙක් ගැලපෙන්නේ, උෂ්ණාධික ග්‍රහයෙක් ගැලපෙන්නේ, ගැලපෙන්නේ නැහැ. එතන අවුලක් වෙනවා. එහෙනම් මම කියනවා ඒ අවුල ලියා ගන්න නම් ඔබට අවශ්‍ය වෙනවා හොඳටම ඉවසීමේ ගුණය අවශ්‍ය වෙනවා. හොඳටම ඉවසන්න, හොඳටම ඉවසන්න. ඒ වගේම හොඳටම ඉවසනවා ලද දෙයින් සතුරු වෙන්න, ලද දෙයින් සතුරු වෙන්න. ඒව කොහෙද සිංහ ලග්න ඇත්තෙක් නේද? සිංහ ලග්න ඇත්තෙක් ඒව හරියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෙන්න මේ මගේ උපදෙස් අහන අය කියනවා අපේ එක්කෙනා ඔබතුමා කියන විදිහම තමයි. හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සේ මෙයා වෙනස් වුණානේ. ඔබතුමාට පින් සිද්ධ වෙන්න මේක බලලා වෙනස් වුණා. මේ නොදන්නකම නිසා නෙමේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මොකද මේ සිංහ ලග්නය නෝනට හරි ආදරෙයිනේ. සිංහ ලග්නය බිනිතට හරි ආදරෙයි. සිංහලග්නේ බිරින්දෑවරු ස්වාමියාට ආදරේ. මොන අත්වැරද්දක් වුණත් ඒ ලෙංගතුකම නැති කරගන්නේ නැහැ. ලෙංගතුකම නැති කරගන්න එක හරි වටින දෙයක්. ඉතින් ඒ නිසා තමයි මෙන්න දැන් මේ ලොකු වියදමක් කරන්න ලෑස්ති වෙන්න ඔයාගේ තරාතිරමේ අනු. මේ බෙල්ලින් ගුඩ අසනීප. දැන් මේ 12-1-2 මෙයන් රාශිවල මේගොල්ල යද්දී මේ බෙල්ලින් ගුඩ අසනීප ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට නිදා ගන්නකොට එහාට මෙහාට හැරෙනකොට හොඳ ඉරියව්වකින් ඒ කටයුතු කරන්න. මේ බැරි වෙලාවත් ඔය දසාවත් නරක් වුණොත්, දසාවත් නරක් වුණොත් එහෙම මම මේ කියනට වඩා යම් යම් මානසික පීඩා, ශරීර සෞඛ්‍යයට බාධා, ලෙඩදු පව ඇතිවීම ඉඩකට තියෙනවා. වැටීම් තැලින් වලින් පරිස්සම් වෙන්න. මේකේ බොහෝ වෙලාවට ඔය බ්‍රහස්පතිගේ දෘෂ්ටිය, ත්‍රිකෝණ දෘෂ්ටිය කියන එක ලැබෙනවා නම් බොහෝ වෙලාවට තෑගි භෝග ලැබෙන්න, සමහර වෙලාවට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නත් හේතු වෙනවා. ඒ මොනවා වුණත් අර එඩිතර ගතිය, හිතුවක්කාර ගතිය, මුරණ්ඩු ගතිය කැපිලා පේන කාලයක්, කැපිලා පේන මාසයක්. ඉතින් මේක අවබෝධ කරගෙන කටයුතු කරන්න. සිංහ ලග්නේ අයගේ මේ දෙකේ රවි යනකොට හොඳටම බලන්න මේ ඇස්වල අමාරු, ඔළුව රදේ, ඇස්යට කැක්කුම් ඇති වෙනවා. ඉතින් ඕකට මේ වෛද්‍යවරු හොයාගෙන දුවන්න එපා, දුවන්න එපා. එහෙනම් උෂ්ණත්වයෙන් තොර ආහාර පාන ගන්න, හොඳට නාන්න, හොඳට නාන්න. මේ මාසේ අර දෙලුම්කොළ තම්බලා මූණ හොද ගන්නවා නම්, තවා ගන්නවා නම් ඔන්න හොඳයි. කැපිලා පේන වෙනසක් ඇති වෙයි, සහනයක් ඇති වෙයි. ඊළඟට සිකුරු මාරුව. සිකුරු කොහට දෙන්නේ? සිකුරු එන්නේ මේ තුලා රාශියට, ඒ කියන්නේ තුන්වෙනි කොටුවට. දැන් බලන්නකෝ අර එන අරියාදු ටික මෙයා මෙතෙන්ට ඇවිල්ලා, මෙයා මෙතෙන්ට ඇවිල්ලා ආරක්ෂා කරලා දෙනවා. රජ්ජුරුව ඇවිල්ලා අතන අරියාදු කරනකොට මේ ලස්සන ගෑනු ළමයා, අන්තඃපුරේ ඉන්න ලස්සනම ගෑනු ළමයා රජුරවන්ට පේන්න යනවා. දැන් අතනින් දෙන්න තියෙන දඬුවම් දෙන්න ලෑස්ති වෙනකොට මේ මනමාලි දකින්න රජුරවන්ට ඒක අමතක වෙලා සමහරවිට මේ අර තියෙන අහිතකර බලපෑම් යටපත් වෙලා සාමාන්‍ය විදිහට යන්න පුළුවන් වාතාවරණයක් ඇති කරනවා. මොකද මේ සිකුරු දෙවැන්නේ, තුන්වැන්නේ, දෙවැන්නේ හිටියේ තුන් වැන්නට ඇවිල්ලා ක්‍රියාත්මක වෙන නිසා දැන් දෙවැන්නේ ගිය කාලේ, දැන් මේ පහුගිය මාසේ, පහුගිය මාසේ ඒකත් හොඳයි. මොකද
ඒ නිසා තමයි ඔබට කීයක් හරි සොච්චමක් අතර හම්බුනේ. එතෙන්ට ඇවිල්ලා යාගේ එතනින් කියන දේ ඔබට ලබලා දෙනවා. දැන් මේ සිකුරුගේ ගමන නම් ඉතාම හොඳයි. මොකද හේතුව මේ තමන්ගේ බලය තහවුරු කරගෙන කටයුතු කරන්න, වස්ත්‍රාභරණ, ගෙරදිපිලි ලබා ගන්න පහසුකම් සහ මුල්‍යමය ශක්තිය ලැබෙනවා. දැන් ඔය සිංහ ලග්න අය ඉරිජොයි එඩිතරයි නිර්භීතයි. ඉස්සරහට තිබ්බ පයි පස්සර ගන්න සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. අතේ පිච්චේ නැතත් නයිටල් මට නෑ කියන්න කැමති නෑනේ. ඉතින් ඒකින්ද මේක සිංහ ලග්නයේ තේරුම් ගන්නට ඕනේ. ඔබ හරි. ඔබ ඔබේ පවුලට ආදරෙයි. ඔබට ආදරෙයි. දරුවන්ට ආදරෙයි. ඔබගේ පැත්ත අරන් වැඩ කරන අයට හිතවත් යට ආදරෙයි. ඉතින් මේක හරි. ඉතින් ඒ නිසා ඒ ඇයට විරුද්ධව කතා කරනවටත් ඔබ කැමති නෑ. මේ සිංහ ලග්න ස්වභාවය. ඉතින් මේකත් එක්ක අපිට තියෙනවා සූත්‍රයක් අනුගමනය කරන්න. මොකද්ද? හැමෝම හොඳින් තියාගන්න. හැමෝම හොඳින් තියාගන්න විරුද්ධ වෙන්න එන්න කෙනා විරුද්ධ නොවී ඉන්න තැනට කටයුතු කරන්න. එයාට අමාරුවක් වැඩිච්ච වෙලාවක උදව් කරන්න. මේ බොහෝ වෙලාවට ඒගොල්ලන්ටම කල්පනා වෙනවා මේ මිනිස්සු අපි හිතන විදිය නෙමෙයි හොඳ කරුණාවන්ත කෙනෙක් කියලා. ඉතින් ඒ හින්දා ඒ chance එක මේ සිංහලක් නැහැ තියෙනවා. ඉතින් මේවත් එක්ක කරුණ ආවෝද කරගෙන යනකොට මේ සිගුරුවේ ගමනත් එක්ක අර රවි දෙකේ යන ගමන ඇති වෙන අරියාදුව නතර කරලා යන්න පුළුවන් වෙනවා. මේ සිංහලක් නැහැට එකක් මම කියන්නම්. මේ නඩුකාර උන්නාන්සේ එනවා ලබන අවුරුද්දේ මාර්තු මාසේ 30 වෙනිදා මේ 8 වෙනි කොටුවට ජන්මපත්‍රයේ 8 වෙනි කොටුවට. එහෙනම් ඔක්කොම දැන් මේක තේරුම් ගන්න මුළු ලෝකෙම ඉන්න සිංහ ලග්නකාරීන්ට ජාති භේදයක් ආගම් භේදයක් නැහැ. ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන වෙලාව. තමන්ගේ තරා තිරමේ හැටියට. ඒක වෙනවා ලබන අවුරුද්දේ මාර්තු 30. ඉඳලා අවුරුදු දෙකමාරක් තියෙනවා. ඉතින් ඒ නිසා ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න යන දසා අතුරු සම්මනෝද කියලා බලාගෙන ප්‍රඥාවෙන් කටයුතු කරන්න. ප්‍රඥාවෙන් කටයුතු කරොත් සියලු දෝෂ භංග කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් කටයුතු කරන නම් ඉවසීමේ ගුණය හොඳටම තියෙන්න ඕනේ. ලද දේෙන් සතුටුීමේ ගුණය හොඳටම තියෙන්න ඕනේ. ඉතින් ඒවා ඇති කරගන්න මේ මාසය වාසනාවන්ත භාග්‍යවන්ත මාසයක් බවට පත් කරගන්න.